සුබදවසක් සියලු දෙනාට. ආහාර පිසින සෑම වෙලාවකම රම්පෙ කියන්නේ නැතුවම බැරි දෙයක්. ඉතින් මෑත කාලයේදී රම්පෙ පිළිකාකාරකයක් බවට විවිධ මත ගොඩනැගුණා. ඉතින් ඇත්තටම රම්පෙ පිළිකාකාරකයක්ද? අපි මුලින්ම බලමු රම්පෙ කියලා කියන්නේ මොන වගේ ශාකයක්ද කියලා. මේ රම්පෙ කියලා කියන්නේ සුවඳකාරකය, රසකාරකයක් වගේම විෂ වර්ග අවශෝෂකයක් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්. ආහාර පිසීමේදී ආහාර සුවඳවත් කිරීමට, රසවත් කිරීමට මේ රම්පෙ කොළ බොහෝ පිදිස් යොදා ගන්නවා. දැන් අපි බලමු කොහොමද මේ රම්පෙ පිළිකාකාරකයක් වෙන්නේ කියලා. ඔබ දන්නවද මේ රම්පෙ ශාකයටම ආවෙනික සුවිශේෂී හැකියාවක් තියෙනවා කියලා. ඒ තමයි විෂ වර්ග අවශෝෂණය කර ගැනීමේ හැකියාව. ඒ නිසාම අපේ පාරම්පරික වෙදකමට පවා මේ රම්පෙ ශාකය භාවිත කරලා තියෙනවා. වර්තමානයේ වන විට බොහෝ නිවාසවල මේ රම්පෙ ශාකය වවලා තියෙන්නේ නානකාම්බරවල ජලය බැහැරවන ස්ථානවල සහ මුළුතැන්ගේ ජලය බැහැරවන ස්ථානවලයි. ඉතින් මෙවැනි තැන්වලින් සබන් වර්ග, ෂැම්පු වර්ග, කොණ්ඩේ කළු කිරීම සඳහා යොදන ආලේපන වර්ග වගේ විෂ රසායනික ද්‍රව්‍ය ඇතුළත් දියර වර්ග ජලයත් එක්ක එකතු වෙලා තමා ගලා බසින්නේ. ඉතින් එවැනි පිළිකාකාරක අඩංගු විෂ වර්ග මේ රම්පෙ ශාකයේ පහසුවෙන්ම අවශෝෂණය කර ගන්නවා. ඉතින් එවැනි තැන්වල පැල කරලා තියෙන රම්පෙ ශාකයේ පත්‍ර ආහාරවලට එකතු කර ගැනීම තුළින් පිළිකා ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ රම්පෙ ශාකය සුදුසු පරිසරයක ස්ථාපනය කරලා පිළිකාකාරකයක් වීමේ අවදානමින් මුදවා ගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න.